වීඩියෝ එකට අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්න යන්නේ ඔය thumbnail එකෙන් දකින්න ඇති කොහොමද වාට ඉම්පෝර්ටන්ට් දේම එයාගේ වීඩියෝ එකතුල හරි ඉමේජ් ෆයිල් එකතුල කාඩ් වෙන බෙනී හංගගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකට යූස් කරනවා Windrun කියලා software එකක්. ඒ Windrun කියන software එක වාගේ එක PC එක නැත්නම් පළල තියෙන description එකේ link එක ලිකින් ගිල්ල වාට ඒක download කරගන්න පුළුවන්. download කරලා install කරගන්න හරිය ලේසි. इंस्टॉलेशन अभी सिस्टम मेकड़ की अभी स्टेगनोग्राफी स्टेगनोग्राफी मैं बड़ी वीडियो की वाटना यूट्यूब सर्च कल गूगल सर्च कल बड़ा यूट्यूब वीडियो अतल हांगने वीडियो गेन बड़ा हईट कल फोन फैल ओन फैल सैज का मीडिया कर वीडियो वीडियो हईट कर वीडियो हईट कर अब काटो दिन वीडियो हईट कर सैजे पड़ा जीबी का हईट कर वैरस फैल अब वैरस वीडियो हईट कर काटो तेरे वीडियो सर तेजर वायर फाइल अंडवास वीडियो फाइल गोड़ दीवार मे दी हईट कर गील वीडियो गील बल कुमार मे रेडी करें मेरे मीडिया कल सी डी ट्रिक्स दादा वीडियो का एक बल्ब मेक बल मे वीडियो की पस बल इतनी पीसी पीसी गील बल रेडी कर मेकड़ मूल्यों हईट कर फैल अचीव कर रहा फैल इकड़ने हईट कर फैल सिलेक्टर सिलेक्ट करेंट क्लिक कर विंड्रा इन हईट अचीव बनने हईट अचीव कल मेरे वाड़के रोबल ओके रायल फैल दुनिया अट हईट कर फैल आधार रायल फैल आधार फैल मम्मी आधार कपी का एम बी इकटो आड़ वीडियो मंगे की वीडियो के सैज मम्मी पेना प्रॉपर्टी की मगे की सैज मंगन एम बी देश कि फैल एम बी इकटो आड़ी वीदी एम बी इकटो आड़ी कमी सिलेक्टर का वीडियो मम्मी पेना क्वालिटी एचडी क्वालिटी मंगानी मैं पेनिटे दिशा हाफ क्वालिटी तीन दिन कुहमद मेक मैं रात फाइल का हईट कर खाली वीडियो की फोल्डर सी एम डी उन्न मेट उन्न इधर वे मेन मेरे दाने को स्लाश बी आकड़ा वोट मुखाकर हंगे वीडियो मगिन वीडियो MP4 वीडियो MP4 इन बस एक गारेना प्लास्मा के वाट वागे रार फैल नागे मगिन गीकान गीकृष रार इट मैसे वाट इन अवटपुट के नमक हाँ मंद इतने दिन HD वीडियो गहना HD वीडियो MP4 के गहल एंटे पास HD वीडियो मैं HD वीडियो के वीडियो फैल हईट कर फैल के अदे मम्मी एंट पास अरबाला मेन मेट HD वीडियो के लिए क्रमें क्रमें फैल मेकट कपड़ी ट कपील मेतन कपड़ा मैं आड़ता मेकिंग पुलवा बैठी का मेतन की HD क्वालिटी वीडियो का मेक दाकना मेक HD क्वालिटी वीडियो का मेक मेचर सैजा इवगेम वाटे एम बी इक अड्डे कंप्रेस कर पुलवा फैल वीडियो फैल मेक दाकना मेक मेचर दिख वीडियो का मेचर मैं फैल के सैजे जीबी खरी इवागे अदाल फैल के मेना अभी मेकड़े उदागत वीडियो के तीन दे मेजर वीडियो के अतमी
මේක ඔරිජිනල් සයිස් එක මම පෙන්නන්න මේ විදිහට HD quality එකෙන් play වෙන්න. හරි මම මේකෙන් අයින් වෙන්න. ඉතින් අයින් වෙලා අපි බලමු මේකෙන් හැදිලා එන වීඩියෝ එකෙත් ඒ වීඩියෝ එකම දාන්න කියලා. හරි මේ විදිහට එක් කොපි වෙලා ඉවරයි. මගේ ෆයිල් එක හයිඩ් කරගන්න ෆයිල් එක මගේ වීඩියෝ ෆයිල් එකට කොපි වෙලා ඉවරයි. මෙන්න මේ විදිහේ ෆයිල් එක තමයි මගේ හයිඩ් කරගන්න ෆයිල් එක ඇතුලේ තියෙන්නේ. අපි බලමු අර වීඩියෝ එක ඇතුලේ තේ ෆයිල් එකේ විදිහට තියෙන්නේ. ඉස්සර මම වීඩියෝ එක ප්ලේ කරලා වෙනා නම් අර වීඩියෝ එකම තමයි මේ විදිහට ප්ලේ වෙන්නේ. මම මේක දැන් කට් කරන්න. දැන් බලමු කොපිච්ච ෆයිල් එකේ ෆයිල් සයිස් එක මේ විදිහට පේනවා GB 1.35 ක විදිහට. දැන් බලමු හැංගිලා තියෙන ෆයිල් එක කොහොමද ඕපන් කරගන්නේ කියලා. මේ විදිහට රයිට් ක්ලික් කරලා ඕපන් විත් යන්න. ඕපන් විත් ගිහින් මෙතන වින්ඩෝ එක කියලා පේනා නැත්නම් ඔය චොයිස් අනදර් ඇප් කෙනෙක් ඔබත් ඔබට වෙන්න මේ විදිහට ඔයාලට සිලෙක්ට් කරන්න ඒ වගේ ෆයිල් එක ඕපන් කරගන්න ඕනේ සොෆ්ට්වෙයාර් එක. ඒකත් මෙතන නැත්නම් පළවෙනි දේම look for another app on this PC කෙනෙක් ඔබන්න. ඊට පස්සේ ඔයා වින්ඩෝ එක ඉන්ස්ටෝල් කරපු තැනට ගිහින් වින්ඩෝ සොෆ්ට්වෙයාර් එක ක්ලික් කරලා ඕපන් දෙන්න. එතකොට ඔයාලට වින්ඩෝ එකෙන් ඕපන් වෙන්නේ. දැන් මගේක අතන තිබ්බේ නේද මම ඒ විදිහට ඕපන් කරගන්නවා. ඕපන් විත් එකට ගිහිල්ලා චූස් වෙනද ඇප් ගිහිල්ලා මෝ ඇප්ස් එකට ගිහිල්ලා මෙතන මගේ වින්ඩෝ එක පෙන්වන හිඳ මම වින්ඩෝ කෙනෙක් ඔබ ගන්න ෂෝ කී දෙනවා. ඔබේ වුණා මේ විදිහට වින්ඩෝ ඇප් එකේ මගේ ෆයිල් එක මේ විදිහට බලන්න පුළුවන්. හරි ඉතින් මම අර කලින් පෙන්න ෆෝල් ෆයිල් එකේ වගේ මේකෙත් මේ විදිහට මගේ ෆයිල් එක මේ විදිහට පෙන්වනවා. ඒ කියන්නේ මේකට ඒ විදිහට කොපිලා තියෙනවා. හරි දැන් අපි බලමු කොහොමද පිච්චේ එකට මේ විදිහට අපේ ෆයිල් එක කොපි කරගන්නේ කියලා. ඒ කියන්නේ හයිඩ් කරගන්නේ කොහොමද කියලා. ඒකට කරන්න ඕනේ ඉතින් මම පෙන්නන මේ මගේ ඉමේජ් එකේ සයිස් එක මේ විදිහට කිලෝබයිට් ගන්න තමයි පෙන්වන්නේ. මේකට HD එකක් ගන්නවා නම් ගොඩක් හොඳයි. එතකොට මේක ෆයිල් සයිස් එක වැඩි වුණාට කවුරු සැපේ හිතන්නේ මේක ඇතුලේ වෙන ෆයිල් ටිකක් තියෙයි කියලා. දැන් මම මේ වීඩියෝ එක ඩිලීට් කරන්න මොකද මට මේ වීඩියෝ දැන් වැඩන්න තියෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ පිච් එක ඇතුලේ කොහොමද මේ ෆයිල් එක හයිඩ් කරගන්නේ කියලා. ඒකටත් අර කලින් විදිහම තමයි වෙනස් වෙන්නේ. මේකේ JPG කියලා දාන්න තියෙනවා. copy/b image එකේ name එක .jpg. ඊට පස්සේ හයිඩ් කරගන්න ෆයිල් RAR ෆයිල් එකේ name එක. ඊට පස්සේ ඊසිතනක් තියලා ඉන්නෝනේ output එකේ name එක. මගේ නම් ඉන්නෝනේ දැන් logo .jpg කියලා මන් දෙන්නේ. අද මගේ ආවේ නැහැ මොකද මේ මම මෙතන ප්ලස් මාක් එක දාලා නැහැ. දැන් මම මේ විදිහට ප්ලස් මාක් එක දාලා එන්ටර් දුන්නාට පස්සේ මේ විදිහට මගේ ෆයිල් එක මේ විදිහට හැදිලා තියෙනවා. මේ විදිහට ඒ ලෝකු කියන ෆයිල් එක ඇතුළ කොපි වෙනවා අර geekirsi.ra කියන ෆයිල් එක ඇතුළ තියෙන දේවල්. හරි ඉතින් මම මේක දිවට කියන්න ඕනේ ඔයාලට කැමති ෆයිල් සයිස් එකේ තියෙන ඉමේජ් එක මේකට තෝරගන්න පුළුවන්. මම නම් රිකමෙන්ඩ් කරන්නේ කිලෝබයිට් ගන්න තියෙන ඉමේජ් එක තෝරගන්න හොඳයි කියලා. හැබැයි වීඩියෝ එකක් ගන්නවා නම් ඒක MB එකට වඩා අඩු වෙන්න ඕනේ. ඔයාට කැමති ෆයිල් සයිස් එක මෙතන අංග ගන්න හයිඩ් කරගන්න පුළුවන්. මේ දැන් මම නම් මේ GB එකයි සම ගානක RAR ෆයිල් එකක් හදාගෙන තිබ්බට ඔයාට කැමති කිලෝබයිට් ගන්න තුනත් RAR ෆයිල් එකක් හදාන හයිඩ් කරගන්න පුළුවන්. දැන් මේ ඉමේජ් එක කොපි වෙලා ඉඳලා මගේ මේකට දැන්වත් බලමු කොහොමද මේ කොපි කියලා වැටෙනවා නම් කොපි වෙලා ඉවරයි. හරි දැන් අපි බලමු කොහොමද දැන් මගේ මේ ඉමේජ් එකේ සයිස් එක කොච්චරක් වෙනවද කියලා මම ලොක් කරලා පෙන්නන්න. මේ විදිහට පෙන්නනවා කොපි කියලා. එහෙනම් කොපි වෙලා ඉවරයි. දැන් මම මේකෙන් එක්සිට් එන්න. දැන් මම පෙන්නන්නම් ඔරිජිනල් ෆයිල් සයිස් එකේ අපිට output එකේ ෆයිල් සයිස් එකේ අතර වෙනස මම මේක මේ විදිහට අරන් අනිත් එකේ ප්‍රොපර්ටිස් එක මේ විදිහට ගන්න. ඊට පස්සේ මේ බොක්ස් එකේ මට පේන ඇති එකට කිලෝබයිට් 13.5 අනිත් එකේ 13.5ක් වගේ අනිත් එකේ GB 1.35ක් වගේ. මේ විදිහට චේන්ජ් ඉල තමයි තියෙන්නේ එකම ෆොටෝ එක අපි වුණාට. එයා බලමු කොහොමද මේ ෆයිල් එක ඕපන් කරගන්නේ කියලා. අර විදිහටම ඕපන් විත් ගිහිල්ලා ඉවරලා දැන් මගේ මේ විදිහට පෙන්වනවා වින්ඩෝ කියලා. ඔයාලා පෙන්වන්නේ නැත්නම් අර මම කලින් විදිහට කෝපි දිට යන්න. දැන් මම මේ විදිහට වින්ඩෝ කියලා පෙන්වන්නේ හින්දා මම මේ විදිහට වින්ඩෝ එකෙන් ඕපන් කරගන්නවා. ඊට පස්සේ විදිහට ඕකේ දෙනවා. ඊට පස්සේ අර කලින් වගේම මේ ෆයිල් එක මේ විදිහට මගේ පෙන්වනවා. දැන් මට පේනයි අර මගේ ගීකිරිද කියන ෆයිල් එක මේ විදිහට කොපි වෙලා තියෙනවා. දැන් මම මේක මේ විදිහට වැඩන්න තියෙන පර්මනන්ට් ඩිලීට් කරනවා. ඩිලීට් 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 ආවෙන්න මෙතන මේ විදිහට ඩිලීට් දෙනවා.
ඔන්න ඔය විදිහට තමයි අපිට හංග ගන්නනේ ෆයිල් ටිකක් අපි එචින් කරලා ඉමේජ් එක හරි වීඩියෝ එක හරි එතන හංග ගන්න. ට්‍රයි කරලා බලන්න පුළුවන් තව මොන ෆයිල් ඇතුළේද මේ විදිහට හංගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ටෙක්ස්ට් ෆයිල් එකක් docs ෆයිල් එකක ඇතුළේ හංගන්න පුළුවන් කියලා. වගේ විදිහට හැම බලන්න විදිහට බලන්න අපි හදාගන්න වින්ඩර් ෆයිල් එකට වලට පාස්වර්ඩ් දාලා වුණත් හදාගන්න පුළුවන්. එතන කවුරු මේ ක්‍රමයේ දන්නේ එක්කෙනෙක් උනත් ෆයිල් එක ඕපන් කරගන්න බැරි වෙනවා. ඊගොල්ලෝ මේ විදිහට තමයි අපි ඉම්පෝටන්ට් ෆයිල්ස් ඊට පස්සේ ඔන්න ඩොකියුමන්ට්ස් වයිරස් ෆයිල් ඔන්න විදිහට තමයි අපි මේ විදිහට ෆොටෝ එකක් ඇතුලේ හරි වීඩියෝ එකක් ඇතුලේ හරි හයිඩ් කරගන්නවා. ඉතින් වල් මටද නොතේරුම් තැන තියෙනවා වීඩියෝ එක ස්කිප් නොකර මුලින්ම ආයෙ බලන්න. ඊට පස්සේ තව කියන්නේ ඔයා මේ වීඩියෝ එක බලද්දී ඔයාලට සමහර තැන් තේරෙන්නේ නැත්නම් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකක අපු වීඩියෝ එක තියෙනවා මගේ ඒක උඩ කාඩ් එකේ මම පෙන්නයි. නැත්නම් මේ පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකත් ඒකෙන් ගිහින් බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක නම් ලයික් කරන්න, අද පාර සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ ඉදිරියට මම මේ දාන වීඩියෝස් ආගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ගිහින් එන තාලු තීරිකින් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ මම හිරුෂදාරා.